මගේ ළඟ තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා වේලුපිල්ලේ ප්‍රභාකරන් එක්ක අත්සන් කරපු ගිවිසුම ඔබතුමාලට මතකයි අපේ ඉන්න හකීම් මැමතුමා ඉස්සරහා පෙළේ බිම බලාගෙන කියව කියව ඔබතුමා අධ්‍යායේ සාකච්ඡාවට ප්‍රභාකරන් මහත්තයත් එක්ක කරපු සාකච්ඡාවට මම දැක්කා ඔබතුමාලා ගහපු සාකච්ඡා ඔබතුමාලා වේලුපිල්ලේ ප්‍රභාකරන් එක්ක ගහපු සාකච්ඡා මොකද්ද කවුද අපි ගිහිලා දුන්නා කුඩු වෙන්න අපි ගිහිලා දුන්නා කුඩු වෙන්න තමුන් අපි ගිහිලා දුන්නා කුඩු වෙන්න තමුන්නාසලා කියලා කරේ මොකද්ද තමුන්නාසලා කියලා ලියලා දුන්නා ඔප්පුවකින් තමුන්නාසලා කියලා ලියලා දුන්නා අපි එක සාකච්ඡාවයි දෙවනි වාරේ දුන්නා කුඩු වෙන්න මතක තියාගන්න ඒක තමයි අපේ ප්‍රතිපත්තිය හරි තමුන්නාසේ අහන්න පිටිපස්සෙන් ඉන්න හමුදාපත්තුමාගෙන් යුද්ධ කරේ කොහොමද කියලා තමුන්නාසලා සාකච්ඡාවට යනකොට සරත් පොන්සේකා මහත්තයා සතුටෙන් ඉඳිය කියලා අහන්න එතුමලා යුද්ධ කරනවා තමුන්නාසලා සාකච්ඡා කරනවා ඒක නෙවෙයි යුද්ධට යුද්ධෙ විසඳෙන්න අපිට හැකියාව ලැබුණා ඒ නිසා අපි තමුන්නාසලට කියන්න ඕනේ අපේ වැඩපිළිවෙල වෙනස් ඔබතුමා දන්නවනේ මේ යුද්ධය අවසන් කරන්න මේ ආණ්ඩුව කරපු කැපකිරීම ඔබතුමා යුද්ධෙ හිටියනේ ඒ පිළිබඳව ඔබතුමාට අපි ගරු කරනවා යුද්ධය පිළිබඳව ඒ ඔක්කොම අපි පිළිගන්නවා ඒක හොඳයි ඒක ගරු කරනවා අපි හැබැයි ඉවරන දවසේදී ජීනේ ආ ආ යුද්ධෙ හිටියා නෙමෙයි අනදුන්නා හරි හරි අපි අවසන් කරනකොට ඉඳී චීනේ ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි මම ඊට වැඩි දීර්ඝ කතාවක් කරන්නේ නැහැ නියෝජ්‍ය කතානායකතුමනි ඒ නිසා මම ඔබතුමාට කියනවා ඔනබල් සරත් ෆොන්සේකා වතුමා ඔව් යුද්ධයේ අන්තිම සුමාන දෙකේ ඔව් ඒක යක උඩන් නවත්තන්න බෑ වෙලේ කෝප්පල සාජන්ලා කරේ ඔව් යුදා මුදාව ඕඩර් කරපු යුද රැංකිය වගේ ඇත්තු වුණා හතර පාරක්ම නොගිහිල්ලා අන්තිමට දිනයක් දුන්නා එදාට කලින් ආවෙ නැත්නම් ඒව වළංගු කරනවා කියලා එහෙ ගියාට එහෙ ගියා මගේ මෙහෙයුම් කාර්ය මණ්ඩලයේ ඔක්කොම සංවේදී උපකරණ ඔක්කොම අරගෙන ගිහිල්ලා දාසට තුන් පාරක් වර්තමාන හමුදාපතිට මම කතා කරා ඔබතුමා හිතන්න එපා අපි හැංගිලා හිටියා කියලා ඔබතුමා ඒ කාලේ යුද්ධය අවසන් කාලේ ඔක්කොම ලෑස්ති කරලා චීනෙට ගියා කියලා එතුමා පිළිගත්තා චීනෙන් ඉඳලා ඒ ඔක්කොම කළමනාකරණය කරයි කියලා එතුමා පිළිගත්තා ඒ වගේම ඔබතුමා යුද්ධයට දුන්න නායකත්වයේ පිළිබඳ කිසි වචන දෙකක් නැහැ සරත් වංශක මහත්තයා හැපැත්තට ගිය එකත් දෙකට අපි දෙන්නට මත තියෙනවා හැබැයි එතෙන්දි තමුන්නාසේව මම පිළිගන්නේ නැහැ ඔබතුමා යුද්ධයට දුන්න නායකත්වයට ගරු කරනවා ඔව් ආ අන දුන්න හරි හැබැයි ඔබතුමාට අන දෙන්න කොන්ද තොන දින ආණ්ඩුවක් තිබ්බේ නැත්නම් සේනාධි නායකයෙක් තිබ්බේ නැත්නම් අන බිම ඇනෙනවා ඔබතුමාගේ අන බිම ඇනෙනවා හිටපු හමුදා තමුන්නාසේ කොහෙද තියලා හිටියේ ඔබතුමාට හමුදාපතිකම දුන්නද ඔබතුමාට තනතුරු දුන්නද ඔබතුමාගෙන් වැඩක් ගත්තද තමුන්නාංශගේ දක්ෂතාවය හඳුරගත්තද නෑ තමුන්නාංශේ පැත්තකට දාලා තමුන්නාංශේ එල්ටීටි සංවිධානයෙන් බෝම්බ ගහලා තමුන්නාංශේ අන්තිම අමාරුණා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුම ඇවිල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුම ඇවිල්ලා තමුන්නාංශේ දෙන්නුන සියලු ආරක්ෂාව සලකලා තමුන්නාංශේ අද බේරගත්තා ඇවත්තුමා මම අදත් පිළිගන්නවා ඒක මමම මේ මේ සභාවෙන් මම කිව්වා රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල සිරිසේන හිටියා නම් ඒක එහෙම වෙන්නේ නැහැ කියලා. ඉතින් ඔබතුමා ගිරිය කඩා ගන්න ඕනේ නැහැ මම කිව්වා මේ සභාවේ. මේ ගිරිය කඩා ගන්න නැහැ මට තියෙන ප්‍රශ්නේ ඔයා ඉන්නේ වැරදි පැත්තේ. ඒකයි වැඩන්නේ ගජබ නෙමෙයි වැඩන්නේ මෙජබ. එන්න ඕනේ ඔයා. ඔයා ඉන්නේ ගජබ පැත්තේ. ඔයා ඉන්නේ ගජබ පැත්තේ. ඒකයි ප්‍රශ්නේ මේක. ඒ නිසා ගජබ පැත්තේ ඉන්න බා බජබ පැත්තේ ඉන්න. ඒ නිසායි ඔබතුමාට කියන්නේ.